නව වසරේ අලුත් අවුරුද්දේ ඔබට අලුත් අවුරුද්ද කොහොමද බලපහන්නේ කියලා. එහෙනම් රාශි වලලේ පළමු රාශිය මේෂ ලග්නේ. මේෂ ලග්නේ ඉපදිත ඔබගේ රවි බුද අන්න බුද ආදිත්‍ය යෝගයක් ඉදලා දෙනවා. බුදගේ මහීපාල යෝගයක්ත් ඉදලා දෙනවා. ඒ වගේම තමයි කේන්ද්‍රයේ සෙනසුරු ග්‍රහය 11 වෙනි ගෝචර වෙන අවස්ථාවක තමයි ඔබට මේ අලුත් අවුරුද්ද උදා වෙන්නේ. ඒකත් මහා බලගත යෝගයක්. ඒ වගේම තමයි ධනස්ථානයේ සිකුරු ග්‍රහයක් ලැබිලා ඉන්නේ. සටහන් වෙලා තිබෙනවා. ඒකත් වඩාත් හොඳ යහපත් පිහිටමක් විදිහට සැලකන්නේ. එහෙනම් චන්ද්‍රයාගේ තියෙන බල දුබලතාවය අනු ඔබට ලැබෙනා වූ යහපත් මානසිකත්වයක් ලැබෙනවා. ඔබට හොඳ මනසකින් වැඩ කරන්න පුළුවන්. හොඳ මානසිකත්වයකින් වැඩ කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. එහෙනම් ඔන්න ආදායම් පුළුල් කරගැනීමේ අවස්ථාවක් මේෂ ලග්න හිමියන්ට ලැබෙනවා. සතුටින් ඔබට ඒ තියෙන අවස්ථාව ලැබිලා තියෙන විශ්වයෙන් ආශිර්වාද ලැබිලා තියෙනවා ඔබට. එහෙනම් ඔබ උනන්දුවෙන් උත්සාහයෙන් කැපවීම නව ආරකට නව සැලසුමකට වැඩ කරන්න. එතකොට ඔබ අනිවාර්යයෙන්ම සාර්ථක වෙන නව ආදායම් මාර්ග වැඩි කර ගැනීමේ අවස්ථාව ඔබට තිබෙනවා. විවාහ සම්බන්ධ යම් බාධාවල් තිබුණා නම් ඔන්න ඔබට ඔක්තෝබර් මාසේ 31 වෙනිදා පසු මංගල සීනුව හැඬ වෙන අවස්ථාවක්. එහෙනම් ඔබ විවාහ කෙනෙක් සහකරුවෙක් හොයමින් සිටියා නම් ඔන්න ඔබට අනිවාර්යයෙන්ම පුළුවන් ඒකට අවස්ථාවක් ඊයේ දෙනවා. ඔව් අප්‍රේල් මාසේ 22 වෙනිදා ගුරු මාරුවක් සිද්ධ වෙනවා. ගුරු මාරුව එකම තරමක් ඔබගේ කේන්ද්‍රයේ සටහන ලග්න 12ට වියදම් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා තරමක් කල්පනාකාරීව වියදම් අර පරිස්සම් කරගත්තොත් ගොඩක් හොඳයි කියලා මම කියන්න ඔබට මේෂ ලග්න හිමියන්ට විශේෂයෙන්ම පැවති කරදර තරමක් අඩු වෙනවා. නිවසේ කරදර අඩු වෙනවා. වැයපස වැඩි වෙන්න පුළුවන්. ඒකද ඒ කලමනාකරණය කරගන්න. ඉගෙන ගන්න දරුවන්ට හොඳ හැකියාව දක්ෂතාවය තියෙනවා. පොඩි කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන්. මොකද රවි ලග්නේ නේද ශක්තිය බලය ජවය තියෙනවා. එතකොට හිතනවා ආ තව කල් තියෙනවා මට ඔබ කරන්න පුළුවන් ඒ තරම් අමාරු නැහැ කියලා ඒ වගේ අදිටක් සේරු කරගන්නවා. එහෙම නොකර මුල් සිටම මහන්සියෙන් කැපවීම වැඩ කරන ප්‍රතිඵල විශේෂයි විභාග ජය අත් වෙනවා. පවුලේ අයගෙන් ඔන්න නොගැලපෙන කතා අහන්න පුළුවන්. ටිකක් කට පරිස්සම් කරගෙන පවුලේ අයත් එක්ක ගනුදෙන කිරුවොත් හොඳයි කියලා හිතෙන මේ අවුරුද්දේ. නැත්තම් ඕන උඩට උපදෙස් දෙන්න ගිහිල්ලා වැණුම් අහන්න වෙයි. ඉතින් ඒක දන්නවනේ දැන් වෙන්නේ. ඒක නිසා ඔබ කට පරිස්සම් කරගෙන හිටියොත් පොඩක් කල්පනාවට අර ඒකමත් හේතු වෙන උන සමහර අවස්ථාවලදී වැඩ කරන තැන් වල එහෙම නැත්තම් ඔබ අන්න අය වෙනුවෙන් පෙනී සිටින්න ගිහිල්ලා සතුරු බලපෑම නැත්තම් කරදර ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔබට විදු කේලමක් කිව්වා. අනේ මම කොච්චර හොඳ කෙනෙක්ද? මම හරියට කෙලින් වැඩ කරන කෙනෙක්. එහෙම කිව්වට හරියන්නේ නැහැ. ඔන්න ඔබ හොඳ නරක කියන්න ගිහිල්ලා දන්නවනේ සමාජයේ හැටි. ඔන්න ඔබට එන විශ්වයේ නැත්තම් ඔබේ කර්ම ශක්තිය අනුව එහෙම දෙයක් සටහා වෙලා තියෙන නිසා ඔබ කල්පනාකාරී වේදවල් හසුරුවගෙන වැඩ කරන්න දැන් දැනුවත් වෙලා තියෙන ඔබ. එතකොට ඔබ ඒකට සැලසුමක් ගහගත්තොත් කිසි ප්‍රශ්නයක් නැතුව ඔබේ ජීවිතයේ සාර්ථක ප්‍රශ්න වලින් තොරව ගත කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම ඔන්න විදේශ ගත වෙන බලාපොරොත්තු හිටියානම් ඔන්න ඔබට දැන් විදේශ ගමන් ලහිලා හේසුදානම් වෙනවා. එන ඒකට අවශ්‍යතා සම්පූර්ණ වෙලා තිබුණා නම් නිවැරදි විදියට යන්න අදහස් කරන්න. සමහර වෙලාවට මම කිව්වම සමහර අය කියනවා යන්න ගියා බැරි වෙලාව. හැබැයි ගිහිල්ලා තියෙන වෙනත් නොගැලපෙන පාරවල් වල එහෙම නොගර ඔබ හරි ආකාරව නිවැරදි ආකාරයට ගමන් කරන්න ඕන. ඔබගේ කේන්ද්‍රතරන විශ්වයෙන් නැත්නම් ඔබගේ පුණ්‍ය ශක්තිය ඉස්මතු වෙනවා. නැත්නම් ඔබේ කර්ම ශක්තිය යහපත් වෙලා තියෙනවා විදේශ රැකියා ලබා ගැනීමේ. ඒකයි අදහස. නැත්නම් ග්‍රහයන් ඔබට විදේශ රැකියා ලබා දෙනවා කියන අදහසක් නෙවෙයි එන්නේ. ග්‍රහයන් නියෝජනය වෙන්නේ ඔබේ කර්ම ශක්තියයි. ග්‍රහයන්ගෙන් ගෝචර වෙන්නේ ඔබේ කර්ම ශක්තිය ඉස්මතු වෙන අවස්ථාවල්මයි. එහෙනම් සෙනසුරු ග්‍රහයා හෝ වෙනත් ග්‍රහයෙක් භ්‍රමණයත් එක්කම ඔබගේ අදහස් වෙන්නේ අර ඉරිසුර නියමයේ ආරය කර්ම ශක්තිය ඉස්මතු වෙන ආකාරයයි පින ඉස්මතු වෙන ආකාරයයි. එහෙනම් ඒන් ප්‍රයෝජනයක් ගන්න මේක නම් විශේෂයෙන්ම දැනුවත් වෙන්න. ඒකයි අපි මේ ශලග්නේ ගැන කතා කරන්න අදහස් කරේ මුලින්ම. එහෙනම් අපි ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා බලමු. ඔන්න රවි ලග්න කියලා කියන්නේ උෂ්ණ වැඩි වෙනවා. එහෙනම් උෂ්ණ රෝග පීඩා ඇති වෙනවා අනිවාර්යයෙන්ම. හිස සම්බන්ධය අසනීප තත්ත්වයන් තද බල හිසේ කැක්කු දෙපා වල වාත වේදනා අධිකව ඇති වෙනවා. ආතරයිටිස් වැනි රෝග තියෙනවා නම් ටික ප්‍රවේශමෙන් අන්න එතකොට මේවා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒක විද්‍යාත්මක සාධකයක්. එහෙනම් ඒ ග්‍රහයන්ගෙන් නියෝජනය කරන්නේ ඔබට ශාරීරිය හැදලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. එහෙනම් පඨවි කියන්නේ තද ගතිය, තේජෝ කියලා කියන්නේ උෂ්ණ ගතිය. මේවා වැඩි වෙනවා නැවත. එහෙනම් උෂ්ණත්වය වැඩි වුණාම වෙන්නේ ඔබේ හෝමෝන් ක්‍රියාවලිය වැඩි වෙලා ගැට රෝග භාජනය වෙන්න පුළුවන්. ඒකයි මේ පලාපලෙන් මම කියන්නේ. ඒ නිසා ඔබ ප්‍රවේශම් වෙන්න එන ඔන්න පිළියම් විදිහට මම සටහන් කරනවා. ඔබට මෙන්න මේ කියන පිළියම් ටික කරගත්තොත් ඒවා සමනය කරගන්න පුළුවන්. ලෙඩ රෝගයෙන් වළකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔව් උෂ්ණි වැඩි වෙලා රත් වෙනවා. මොකද කරන්න තියෙන ඔබ අනිවාර්යයෙන්ම වැඩිපුර ජලය පානය කරන්න.
උෂ්ණ ආහාර පාන අඩු කරන්න. ඒ වගේම තමයි ධාන්‍ය වර්ග, පළතුරු වර්ග වැඩි වැඩියෙන් ආහාරයට ගන්න. ඒක ඔබගේ සෞඛ්‍යයට යහපතක් වෙනවා. ඒකයි. නැත්තම් ග්‍රහය කරපු දෙයකට වඩා ග්‍රහයන්ගෙන් එන බලපෑම අනුව ඔබේ ජීවිතයට යම්කිසි බලපෑමක් ඇති වෙනවා. ඔන්න විද්‍යාත්මක සාධකයට අපි ඉස්සෙල්ලම සැලසුම් කරගන්නවා. ඊළඟට ආගමික වතාවත් කරන්න. ඔබ බෞද්ධයෙක් නම් බුදුම මැදට දෙවියන්ට පින් දෙන්න හොරු වෙන්න. සම්පපාපස ගාතව හා ජයෝ මුනින්ද සුබෝධි මූලිකාව 108 වාරයක් බැගින් කියන්න. ඔබට පුළුවන් සතියකට එකපාරක් හෝ දෙවරක් දවස් 3න් 3ට හෝ ඔබට හැකි දවසක ඒක කරන්න පුළුවන් හැකියාව දෙම සවස් භාගයේ හැකි විදියට. ඒ ඔබට විශ්වයේ බලයේ ශක්තිය සහ ආරක්ෂාව ලැබෙනවා. ඊළඟ රතු කනේරු මල්ලොඩ 108 වාරයක් ජයෝ මුනින්ද සුබෝධි මූලිකාතාවෙන් කියලා බෝධියකට පූජා කළ දෙවියන්ට පින් දෙන්න දෙවියන්ගේ බැල්ම ආශිර්වාදය ඔබට ලැබෙනවා. මෙන්න නව මාසෙ කරන්න පුළුවන් හැකියාව තිබෙනවා නම් ඔබට මේෂ ලග්න හිමියන්ට විශේෂ දෙයක්. සුභ දවස් විදියට සලකන්නේ ඉරිදා අගහරු දස සෙනසුරාදා. සුභ වර්ණ රතු රෝස සහ නිල් පාට සුභයි. ඒ වගේම සුභ අංක විදියට 1, 2, 4, 5, 7 සහ 9 සුභ අංක විදියට සලකන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඊළඟට අපි බලමු වෘෂභ ලග්නෙට කොහොමද කියලා නව මාසෙට. ඔව්, වෘෂභ ලග්නේ ඔබගේ කේන්ද්‍ර සටහන බලනකොට වෘෂභ ලග්නෙට ඉස්සලම මාළවික කියන යෝගයක් සටහන වෙනවා. මාළවික කියන යෝගය සටහන වෙන වෘෂභ ලග්නෙට සිකුරු ග්‍රහය ලග්නගත වීමත් එක්ක අන්න ඔබට ඉතාම යහපත් වෙනවා. ඒ වගේම ශනිසිරි ග්‍රහයෙන් සස කියන පංච මහා පුරුෂයෙක් ඉදිරියට දෙනවා. එහෙනම් පුරුෂ යෝග දෙකක් ඉදිරියට දෙනවා ඔබගේ කේන්ද්ර සටහනේ අලුත් අවුරුදු උදා වෙනවත් එක්කම. එහෙනම් ඔබගේ කීර්තිය, ප්‍රශංසාව, යසස වර්ධනය වෙන කාලයක්. ඒ වගේම තමයි ඔබට යම් කිසි රැකියාවල උසසීම තිබුණා නම් ඒකටත් අවස්ථාවක්. ආදායම වැඩි කරගන්න පුළුවන්. නව ධනෝපාය මාර්ග පෑදෙන ටික උනන්දු වෙන්න ඔබ. එතකොට ඒ කෙරෙහි ආදායම වැඩි කරගන්නේ කොහොමද? මොකද්ද කරන්න ඕනේ කියලා අලුත් දේවල් පටන් ගන්න, අලුත් ආකාරයක නව බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. අන් අය අතර කැපි පෙනෙනවා. ශරීරෙ පොඩ්ඩක් ලස්සන වෙලා ඉන්න බලනවා. මොකද පින ඉස්මතු වෙලා පින් පාට වැටේ. ඔන්න වෘෂභ ලග්න අයට වෙන දෙයක්. ඉගෙනීමට හොඳයි, හොඳයි වැඩිපුර මහන්සි වෙන්න. අන්න ඔබට ඉගෙනීමෙන් ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් හැදන් වෘෂභ ලග්න අයට. ටිකක් තමන් ජනප්‍රිය වෙලා උඩට එනකොට ටිකක් අනිත් අයට ඉරසියාවක් ඇති වෙනවා කියලාම කියන්න පුළුවන්. අටලෝ දහම තමයි. නමුත් උට පරිස්සම හිටියත් හොඳයි. එහෙනම් තමන්ගේ හැම දෙයක්ම අනුන්ට කියන්නේ පරිස්සම වෙනවනම් වැඩිය හොඳයි වෘෂභ ලග්නේ අය. ඒ වගේම පින්නට දහමට හිත යොමුන වෙනදට වඩා පින්නට දහමට හිත යොමු වෙනවා. දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබට දෙවියන්ගේ ආකර්ෂණ විශේෂම ලැබෙන කාලයක් මේ ග්‍රහ බලය අනුව පෙරපින් ඉස්මතු වෙනවත් එක්කම ඔබේ හිතවිලි හැසිරීම රටාවල යහපත් වෙනකොට දෙවිවරු ආශිර්වාද කරනවා. එහෙනම් පිනක් දහමක් කරපු වෙලාවට දෙවියන්ට පින් දෙන්න ඔබ එක හිතේ තියාගෙන ඔබට යහපතක් ඇති වෙන ඒකාන්තියම. කේන්ති යන කෙනෙක් නම් පොඩ්ඩ පාලනය කරන්න. ටිකක් සැර වචන පිට වෙනවා කටින්. අන්න තර්ක එන්න පටන් ගන්නවා. එහෙනම් තර්ක විතර්කවට වඩා ඔබ බුද්ධියෙන් කටයුතු කරන්න. එතකොට ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඒක වඩාත් යහපත් වෙනවා මේ ග්‍රහචාරයත් එක්කම. ඊළඟට විශේෂයෙන්ම ඔබ යම් කිසි විදිහකට විදේශගත වෙන්න බලාපොරොත්තු වන ඕන විදේශගත වීමේ භාග්‍ය ඔබට ලැබෙනවා. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේ වෙන විට ඔබට ඒකට කරුණු නැත්නම් ඉඩකඩ සැලසෙනවා. එහෙනම් ඒකට අදාළ සුදුසුකම් සපුර ගන්න ඒකට යහපතක් සිතක් සැලසෙනවා. විශේෂයෙන්ම වෘෂභ ලග්නට බොහොමත් හොඳයි කියලා කියන දිනේ ආර්ථිකයටත් කායික සහ මානසික සුවයටත් පෞලේ දියුණුවටත් හැම දෙයකටම වෘෂභ ලග්නට ඉතාම යහපත් කාලයක් විතරයි මා දකින්නේ මේ තියෙන ග්‍රහචාරයත් එක්කම ලැබෙන්නේ ඒ විදිහ තත්ත්වයක්. අපි සෞඛ්‍ය ගැන අපි කතා කරොත් එහෙම අපිට මෙන්න මේ වගේ සෞඛ්‍ය ගැන කියන්න කාරණාවල් කියන්න පුළුවන්. ඔබට අපවාසිත අසනීප තත්ත්වයන් සෙම් රෝග එහෙම නැත්නම් හෘදයාබාධ කොලෙස්ටරෝල් වැනි දේවල් ඇති වෙන්න පුළුවන් ඔබට තිබෙන කෙනෙක් නම් ප්‍රවේශම් වන්න. මොකද හේතුව අර ග්‍රහචාරයත් එක්කම ඒ හෝමෝන් ක්‍රියාවලිය වෙනස් කරලා ඒ සෛල හරහා එහෙම නැත්නම් ඒ හෝමෝන් ක්‍රියාවලිය වැඩි වෙලා ඒ ලෙඩ රෝග ඉක්මනින් පහසුවෙන් හැදීමේ හැකියාව ඔබට තිබෙන නිසා. ඒතර ධනහිස් අක්ෂි රෝග ඇති වෙන්න පුළුවන්. නිතරම ශරීරයේ වෙහෙසකර භාවයක් ඇති වෙනවා. ඒ හරි මහන්සියක් තෙහෙට්ටුවක් ඇති වෙන්න පුළුවන්. හේතුව සූර්යාගේ බලපෑමත් අනිග්‍රහයන්ගේ බලපෑමත් ඔබේ ශරීරයේ හෝමෝන් ක්‍රියාව අධික වේගින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. පරිවෘත්ති ක්‍රියාවලිය හේත් එක්කම ඔබට ලෙඩ රෝග අල්ලන්න පුළුවන්. එන ටිකක් කායික මානසික ස්වේපතා ටිකක් ප්‍රවේශමින් කටයුතු කරන වඩාත් හොඳයි.
මම මේකට පිනියම විදිහට මම මේ විදිහට යෝජනා කරනවා ඔබට අධික තෙල් ආහාර අඩු කරන්න එහෙම නැත්නම් ඔබ ව්‍යායාම කරන්න සිද්ධ වෙනවා වෘෂභ ලග්න කෙනෙක් නම් වැඩිපුර ජලය පානය කරන්න ආගමික වතාවත් වල යෙදෙන්න දිනපතා බුදුමතර දෙවියන්ට පින් දෙන්න ඒ ආගමික වතාවත් කරන්න සෙනසුරාදා බදාදා දෙනවා සබ්බ පාපස ගාතම 108 වාරයක් බෙගින් කියනවනම් වඩාත්ම හොඳයි ඒ වගේම පිරිත් කරපු සුවඳ ධූපයක් ගෙදරට නිවෙතර අල්ලන්න මොකද ඒකට හේතුව දැන් හැමදේම හරියනකොට පස්සේ අස්වාහකට වදින්න පුළුවන් ඒක නිසා මේවා නැති වෙන්න නම් පිරිත් කරපු සුවඳ ධූපයක් ගෙදරට අල්ලන්න ඒතර ප්‍රසන්න වෙනවා ගෙදර දොරේ තියෙන දෝෂ මොනවාරි තියෙනවනම් ඒව නැති වෙලා යනවා සුදු පාට මල් මරණ 108 වාරයක් සබ්බ පාපස ගාතාවෙන් කියලා චෛත්‍යයකට පූජා කරන්න විශේෂම යහපත් වෙනවා දෙවියන්ගේ ආකාරයෙන් විශේෂම ලැබෙනවා මම වැඩිපුරම සබ්බ පාපස ගාතාව කියන විශ්වයේ බලගතුම ගාතාව සහ දෙවිවරුන් නමස්කාර කරන විශ්වය කියලා කියන්නේ ත්‍රි සහස්‍ර ලෝක ධාතුවට මේක ඇහෙනවා බුදුරජාණන් වහන්සේලා දේශනා කළා තියෙන ඕනම බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්න ආව ගාතාව මේ විශ්වයේ බලගතුම ගාතාව විදිහට සැලකන්නේ ඒ නිසා තමයි එකෙන් වැඩිපුරම ඔබට පෙරපින ඒ වගේම තමයි ඔබට දෙවියන්ගේ ආකර්ෂණ ලැබෙන විදිහේ දේවල් කියලා දෙන්නේ වෘෂභ ලග්නේ ඉපදුනා නම් ඔබගේ සුබ දවස් දෙක බදාදා සිකුරාදා ඉරිදා වඩාත් යහපත් වෙනවා සුබ වර්ණ සුදු පාට ක්‍රීම් පාට සහ අයිවරි කියන පාට වඩාත් හොඳයි සුබ අංක 6 9 11 වඩාත් සුබ අංක විදිහට සලකන්න පුළුවන් ඔබගේ කේන්ද්‍ර තරාට අනුව වෘෂභ ලග්න හිමියන්ට